සියුමැලි දැල්සට පයි වන්න පෑයෙන් සෙත්තම් කරගෙන දොළඹ සොරාවක් බීපු කලකමෙන් මදු මතින් මත් වී අහස් ගඟ මත්හි නිදැල්ලේ සැරිසරන සුන්දරත්වයෙන් අපූර්වත්වයෙන් සසංයෝගයෙන් චාරුක්‍යමාන වූ සුරගණන් බඳු සමනලුන් සමනලියන්ගේ ආගමන චාරිකාව ඇනිමේලියා රාජධානිය ආන්ත්‍රපෝඩා වංශයේ ඉන්සෙක්ටා විශේෂයට අනක්ව දැනට ලව පොරා සමනලුන් හා සලඹ විශේෂ 150,000කටත් වැඩි ප්‍රමාණයක් දිවි ගෙවද්දී ශ්‍රී ලංකාව තුළ අපිට සමනල් විශේෂ 245ක් දක්නට ලැබෙනවා. ඒ අතරින් විශේෂ 23ක් මෙරටට ආවේනික විශේෂ වේ. ඔවුන් පෙපෙලියොනිඩේ, පියරිඩේ, ලයිසනිඩේ, නිම්ෆායිඩේ හා හෙස්පරයිඩේ යන කුලවලට අයත් වේ. සමනලුන් සම්පූර්ණ ජීවන චක්‍රයන් ගත කරන අතර බිත්තර දැමීමේදී ගැහැණු සතුන් දලඹු අවස්ථාවේදී පැටවුන්ට ආහාරයට ගත හැකි තම විශේෂයට ආවේනික ධාරක ශාක සාගොස් බිත්තර දැමීම සිදු කරනවා. සමනල් විශේෂය අනුව බිත්තරවල හැඩය වෙනස් වන නමුත් දින 5-7 අතර කාලයක් තුල පැටවුන් බිහිවීම සිදු වෙනවා. එළියට පැමිණි විගසම සිය බිත්තර කටුව ආහාරයට ගන්නා අතර එමගින් වර්ධනයට අවශ්‍ය ප්‍රෝටීන අවශ්‍යතාවය සපුරා ගන්නවා. ඉන් අනතුරුව අවස්ථා 4 හෝ 5කදී නැවත නැවතත් තම පැරණි සම ඉවත් කර එයත් ආහාරයට ගන්නා මෙම දලඹුවන් පසුව තම ධාරක ශාකයේ ආහාරයට ගැනීම ආරම්භ කරනවා. ජීවන චක්‍රයේ අවසාන අධ්‍යයන එනම් කෝෂ අවධිය දින 7-10 අතර කාලයකට සීමා වන අතර මෙම කාලය තුළ රූපික විවිධ වෙනස්කම්වලට ලක් වී අවසානයේ හොඳින් වැඩුණු සමනල් පෝතකයෙකු ලෙස පිටතට පැමිණෙනවා. පුංචි සමනලයෙකු සමනලයක ලෙසින් ආරම්භන නව ජීවිතයේදී අනෙක් සතුන් සේම ආහාර සොයාම සතුරන්ගෙන් ආරක්ෂා වීම ආදී සහසකුත් එකක් අභියෝග වලට මුහුණ පෑමට සිදු වෙනවා. සමනලුන්ගේ ප්‍රධාන ආහාරය මල් පැණිවන අතර සමහරක් සමනල් විශේෂ පළතුරු යුෂ කුරුළු වසර වැනි දේ මතද යැපෙනු දැකගත හැකි. තෙතමනේ සහිත පස්සෙහි තරල උරා බීම මගින් ඔවුන් සිය ඛනිජ අවශ්‍යතා සපුරා ගන්නවා. ඉතින් මෙවැනි ඇස රස කරන ස්වභාව ධර්මයේ සෞන්දර්යතම සංරචනාවක තතු විද්දි විලාසයන් සබුද්ධික ඥාණයෙන් දැන හැඳින ගන්නට මිහි මඩල The Beauty of Sri Lanka සමගින් රැඳී සිටින්නේ.